කන්දවුඩරට නැත්තම් මහනුවරට අපි සෙංකඩගල කියනවනේ. ඇත්තනම දන්නවද ඇයි එහෙම නමක් හැදුනේ කියලා. ඒ ගැන පුංචි කතාවක් තියෙනවා. අද බලමු අපි ඒ කතාව. වර්තමානයේ මහනුවර ඒ කාලේ ඝන කැලෑවක්. ගම්පොළ රාජධානිය කරගෙන හිටිය තුන්වන වික්‍රමබාහු රජතුමාගේ උපනගරයක් තමයි පේරාදෙනිය කියන්නේ. මේ රජතුමා පේරාදෙනිය ඉඳලා නුමර පිහිටි කඳු ගැට එකට දඩේමේ ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාවේදී අද උඩවත්ත ලෙස හඳුන්වන ප්‍රදේශයේදී නිසල්මනේ ඉන්න මිනිසෙක් හමු වෙලා තියෙනවා. නිසල්මනේ ඉන්නේ ඇයි කියලා රජතුමා ඔහුගෙන් ඇහුවම මේක ජයභූමියක් නිසා නගරයක් කරන්න කල්පනා කරනවා කියලා ඔහු කියනවා. ඉතින් රජතුමා අහනවා මේක ජයභූමියක් නම් නගරයක් කරන්න නැත්තේ ඇයි කියලා. ඒ වෙලාවේදී නිසල්මනේ හිටපු බමුණා ගල් කැට දෙකක් අරගෙන ළඟ තියෙන පඳුරකට ගහනවා. ඒ වෙලාවේ පඳුර අස්සේ හිටපු නරියෙක් එළියට පැනලා හාවෙක් පස්සේ පන්නන්න පටන් ගන්නවා. බමුණා භාවනා කරමින් සිටි ගල ළඟට දුවන් ඇහිලා නතර වුණ හාව ආයේ හැරිලා නරියා පිටිපස්සේ පන්නන්න පටන් ගන්නවා. මේ සිද්ධිය දැකපු රජතුමා ඇයි එහෙම උනේ කියලා බමුණාගෙන් අහනවා. එතකොට බමුණා මේක ජයභූමියක් බවත් දුබලෙක්ට උනත් ජයගෙන දෙන බවත් පවසලා තියෙනවා. සෙන්කණ්ඩ නම් මේ බමුණා පෙන්වූ මේ සිදුවීමෙන් මේක ජයභූමියක් බව රජතුමා වටහා ගන්නවා. ඊට පස්සේ නගරයක් නිර්මාණය වෙනවා. මේ නගරය නිර්මාණය වීමට මුල් වුණ බමුණාගේ නමත් හාව ඇවිත් නතර වුණ ගලත් යන නම් දෙකම යොදාගෙන සෙන්කණ්ඩ ගල හෙවත් පසුව සෙන්කඩ ගල වූ බවට තමා මේ කතාවේ කියවෙන්නේ.